අලුත් කෙනෙක් මොකක්හරි ශේත්‍රෙක්ට එනකොට ඔය ලිගි කල්ලස් වගේ දේවල් මුදල් ලබා ගැනීමගේ දවල් මේ හින්දත් මේගේ දේවල් හින්දත් කලාට හානියක්වෙන්නේ නැද මොකද ගොඩක් කළවට වැඩ බැරි අය. දක්ෂන් නැති අය මේ හර හයනවා ශේත්‍රයට. ඔහ ඉතින් ඒකට වග කියන්න ේ ඒ කවු් ඒගලබව ගන්න කියන්නකෝ. දැ බෝය කියපුු අය ලේසි මේවට එන්න බැහැ මේකින්න ඒගොලන් ගත්තනෙත්ත තිමං ඒකන මුලින්ම ඒවට උතර දුන්නේ. ඔ චැනල් කරන අය මකක්්ද කරන්නේ. ඊ කෙරෝක ඩන්ස් කරපුූ නයිට් ලබ් එකපු නට පු කෙනවා දගේෙනවාටෙලිනාට ්‍රධාන ලියික ප්‍රධාන නිය කරනවා. ඉතින් ඒ හරහා තමයි මේවා වෙලා තියෙන්නේ. මේවට මේ මේ තරා මිනිස්සු මේ හරි වැරදි දෙයක් විදිහට හරි පිළිකුල් සහගතව අද මේ විදිර කතා කරන්න පෙළඹිලතිය නක මං මට වෙච්චා අත්දැකීම මම කියන්නේ. මම එත්තර නාටික රූගත කිරීමකට ගිය බණ්ඩාර්ගම පැත්තේ මේ නාටියක.ති මම ෆස්ටයිම් ගියා ගිහම එක ප්‍රධහන චර්තයක් කරන ළම කිටියා ගෑල් ලමෙක්. අනේ මම ගහිල් අ නුවර බ්ඩාර්ගමින් ද සීතලයි මම බොහමමාරුවෙන් මේක ගුද්ධාගෙන මාර්තක තනින් ගිය කෙනත් එක්ක ඒි නතර හිට පැ ලිය ඇවිල් ම චුටක් වටපට යනවට මදක් ගෑල් ලමෙක්. තිබ ගහට ැගලලා මොනද කඩනවා. මේ තරන් කොට ඇඳක් කොට ගෞවමක් ඇඳලා යා අර ගහකර නැදැ මේ අල්ල පේ සට් එකක් ඉන්න පල මල රුව එකක්ම න්න ඉදැද මේ ජීතලය මේ ළමය නැගල ඔක්කුම ඇත්තරම පේනවා. හරි අවලස්සනක් ගෙන දෙවා මෙයා මොනුවදෝ කඩනවා දංල දංගල හිනා විවී වැැටෙනවා ඉදනා ගෙනවා මංගිතින් කල්පනාර කවරු හරිමලා මේකක් කොකා ගැරි වෙන්න ඇති කලා මිතින් හිටිය කොමරි අපි පොඩි වෙලාකද අපි හම්මූුණ හමිල මංගහවා ය මොකදරල්ල කරේලම අර බූයි වගේ ගෞමක් කන අරකාම එලියන මෙමක ආන හිකකීක හිටියන්ට මඟවවා මොකද වාමක රන්පන් මන්නමික ප්‍රහන් චරිති කරන්නකවා මහ ඔය ඔය මොනාද කරන්න කායකවද අ අක්කි මං අර මේක කැරකි ඩාන්ස් කරන කෙනෙක්. ඒ ළමේ මට ඇත්තරෙම කිවවා මං කෑරොකි ඩාන්ස් කරන මේ අපි මේ ලබ්ක අබි මාව හම්බුුණම එක ඇති ඒ ළමයටටදැන් ලච්චාවක්නෑ අරවගේ ඇන්ඩ කියලමක දෙයා ඩාන්ස් කරන්නේ. ඒ ඒදිට හිදේ අට ද එතන කියලත් වෙනසක් නෑ ම මේ ලබපුත් ඇත්ත මධ්‍යයැකිව ම ඇතරම මේ නාටිර දායකුණෙද මගේ නාටී ඉට පස්ස අයි වුණා මට මටත් ඇතර මේ මරිහිතාගන්න බැරු ම දැනග හිටියන හම මෙ ට ඇතකිවවා මේ ම ඩිෙක්ට ආාවනියක් විල් ඩිරෙක්ට මාව දැකලමයි කතාකරේ ම මේ වදන්නයක්ේ මේ ම ඒක ඩාන්ස් කරන කෙනෙක් මහිමල කිස්සිේ ගානක් නැතු. කිව්වා ඒ නාටි කෙරුුණා ඒ නිලිය දාලා. ඒ <thealer> <laughs> ැ ඉතින් ම මේකයි වගකීමකි මේ කියන්නේට මේ අපේ චැනල් වලින් වග කියන්න ඕොන කියනෙ එක මං අදටත් කියන. අට කතා පැතුරුුණා ඔබයි ගෑත්‍රී සම්බන්ධ කරලා මං කැමති මේ වෙලාවද එකට තබ හරි පිළිතුරක් දෙෙනවාන ඇතරම ඒ හෙම කතාවක් ගොඩ නැගෙනඇයි මේ වගේ කටකතාවක් පැතිරුුණේ. එතනද මංහිතන්න්නේ ගඩාර අප උත්සවයකට ගියාත් අප එකට යන්නේන්නේ. කතන ගියත් ඒතියෙන් හිතවත්කමත් එක්ක මිනි සුහිම කතා හිතන් නැති. හදන්න නැති කියන්න නැති. ති ඒවා ඇත්තටම අපිට එම දැනුනෙනෑ අප ඒවා ගැන හොයන්න කරන්න ගියෙත් නෑ අපි ඒවා මේ වකරෙත් නෑ. අපේ ගම අපි ගියා ගයත්‍රගේ ම ගයත්‍රි කවුද කියනක මටක්වඩා. අද ලංකාවේ හැ මෝමදන්නවා මං කවුද කියෙනෙ එක මටත් වනල් ලංකාවේහ මෝම දන්නවා. තින් ඒක නිසා ඒ අපි ගයත්‍රගි ගමන ගායත්‍රයන මගේ ගමන ම යනවා. කටකතා ඔය වගේ දේවල් ඉතිං මිනිස්සුන්ට කියන පිරිසාක්ද සමාජයේ වැඩීනි ඒ ගැන ඔබ දෙපළ කතා කරාද යාලෝදනකතටම කවදාව අපි දෙන්නවා තොහොම කතා වෙලාන්නේ. මෙහම දෙයක් කියනවා නේද කෙලවත් අහන්න කතා කරන්නවත්. අපි ඒකට අන්නවශ්‍යවිදියට කාලයක් අපි වැය කරන්නේ. මොකද අපි දන්න අපි සමාජ අපි වැඩකටයුතු කරද්දී ඔය වගේ දේවල් ඇති වනා මෙහම පත්තරවලින් කිව කියන අ අපි අතරත් හිටිය. නමුත් ඉතින් අපි ඒවා පස්සේ හොයන්න කරන්න කව්ද මෙහෙමකිව ඇයි මෙහමකිවේ මොකක් දේතු ූවා පස්ස අපියන්න කියිය නෑ. අපේකම අපිග අති කෙනෙ කන්න පොලන ගත්ත්‍රී මනත්තන් ඔබට කියනල නයනන්න ඔයා ගැන තියෙනවා කතාව.කක්ද මෙහෙම කෙහිම කවරත් ඔබ කශකිරන කෙන නටම නැහ. ඒෙම අයනෑ මොකද දැන් ෝවා ඉතින් ඔය කෙනෙ දෙන්නේ කවරවාරී. මා අසාහනේ මොකක් හරි නිසාව වගේ කතාවක් මේ වකරාට හැමෝ මෙතන නැහැ දැන් අපි හිතන්නක පොඩි උදාහරණයක් ගන්න රටේ කටකතා කියනක වැඩියෙන් හැදි කාටද චනප්‍රියයටට වඩා අපේ රටේ ජනාධිපතිතුමා අ අගමඇැතිතුමාද අපේ රටේ ප්‍රධහන පුරවැසිය මේ වගේ පුද්ගලයන්ටත් මිනිස්සු මේ තරන් අපහස මඩ ගැහිලිටකතා මේ මනිසු ජීවත් වෙන්නේ කෙල් අපි හිතුවත් අපිට හරි ලොක ප්‍රශ්නයක් නෑ ඉතින් එහෙම වෙලාවක එහෙම රටක එහෙම මානසික අසානයෙන් පිරිච්ච මිනිස්සුයින රටක අපි මේ ජීවත්යෙන්නේ මමයි ගයත්‍රී කියන කවුද තින් අපිට මේ වගේ දේවල් කටකත හැත් ඇතිෙනක පුදදුමයක් නෙමේ මනක් ඇත්තර මේ දේවල් ගෙන හිතන්නෑම කාගවදයක් හොයන්න යන්න ෙන කාටවදදයක් කියන්නේ ත්න එදා ඉඳම් මම මගේ ගමන ගියා ඒ හැම කාලයක්ම මගේ වැඩටයතුවට මම යෙදේවා ඒ නිසාමං අද බොහොම ශක්තිවන්ත බොහොම දෙපායෙන් නැගී සිටින. හොඳින් හැම වැඩ කටයුත්තක්ම කරගෙන යන ගැහැණක් බවට පත්වෙලාතිය. මහිතන්නේ ඒ රහස අන්නේක. ය කාලයේද තවත් කතාවක් අපිට අහන්න ලැබනා මේ නෑනා කුමාරි නමින් කෝච්චියක් නම් කරලාතිය ඇතකොට විශේෂම වල්ගම මහත්මයක් පිළිබඳව කතාභහකාව. මකදේ කතාව. ඒකත්මට කියතින්නේ අරවාගේමද. මගේ නමින් කෝචයක්ේ ටච් මහලා කරරි කවරවරරි හැදුවොත් මගේකට පුදුම වෙන්නේ නෑ මොකද කෙනෙකුට ඒගේ දෙයක් ඇතිවෙන්න යම්කිි විශෂත් ඇති ගොඩක් දෙන කිව ඔබ දෙ පෙළර සම්බන්ධයක් තිබැලෙම දති බැන ද සබන්ධ මම ඒ පුද්ලය බොහමෝදින් දර්න්න කියන කෙනෙක්. ඔහු විතරක්නේ හෝගි පවල අයවත්. හනන ඇගගේ සහෝදරියන් එම බූම හිතවත්. ඉතින් ඔය වගේ දෙයක් ඇතිවෙන්න කටකතාවක් කදන්න මිනිස්සු එහම පෙළඹිලා තියනවා වෙන්න පුළවා හැබයි ඉතින් ඒම මත්තේ මැරිලා ඒ මෙහම කරගෙන මං මේ මෙහෙම කතා කරනත් මගතන අද වෙන්න ඇති. ද දශන කද වනය මගේ කවරුත් හලත් ම යි පොයාය එනිසායිම මෙහෙම කතා කරන්න ඕවා මගෙන් එම අහලත්නෑ මගෙන් කවුරුත්මට කියලත්නෑ. ඉති ඒක නිසා මේ ඒවගේ දේවලුත් මට උත්තර දෙන්න තියෙන රිසල්ල දී පුත්තරීම තමයි ඒම ඒ පුද්ගලයාගේ ගමේ ඉපුද්ගලයා ගිහිලතිනවා මගේ ගමන මංගහිල තියෙන අපේ වැඩ කටයතු අපි කරගෙන ගිහිලා තියෙනවා එහමනැතු ඉතින් ඕවා මත්තේ මැරිලා ඔවට උත්තර දිදි ඕවා පස්සේ මේ යන්න මං තන්නන්නේ අපේ කාලෙත්. හරි වටින නිසාහරි අපරාධයක් විදර මදකි ඒ කාලේ මන්ට ෙනසුන්ට ඉතින් කතා හදැන්න පුලව මොද ම ලා සේස්ත්‍රයේ අවුරුදුත්තියක් මේ ගමනාවේ බොහම මහන්සේ බොහොම කැපවීමේ. මගේ හැකියාවේ. කිසි කෙනෙකුට කතාවක් කියන්න ම ඉඩ තිබ්බ කෙනෙක්න මේ කාල පරාසේතු අර ඩිරෙක්ටෙක් එක මේ නලුවයි එකකාර පොඩියසේ එකට කිස්සිම කටකතාවක් හැදිච්ච නැති. ම රගන්න ිල්ිනිය ම කියල තමයි හැමෝ මොමාව හැඳු. න ආදරේ හොයාගන්න ටෙලිනාටියක සෙට්ටකේදේ නනානට ආදරය හම්ම අප ඒගනත් පොඩක් කතාරම දැ ඔබ සුමිත් කලතුම් හතරපානර සුමිත් කියලා කියන්නේගේ ආදරනය ස්වාමිපුරුෂා කොහම ඔබට ඔබ ආදරය මුණගේ අත්තත්ම කස්තර්ම නාටියය තමයි මට අය හම් වුණේ ඊටත් ප්‍රථම අපි විජේධර්ම ත්‍රීම් හත්මයාගේ පොඩි කෙටි නාටියයක් කර දවස් තුන කින. ඇතින් මේ නාටි කරන්න ලෑස්සලා ඉන්නකට විජධර්ම ශ්‍රීම් මහත්මයයි අයියි ඇවිල්ල මාවත්තෝරගෙන අපේ දවස්න වැඩකටයතු කරයි ම බූහම පොඩිවාසේ දුවනාමහ පයිනමට කියන් දේ තේරෙන්නේෙත්නේ රඟපාගන්නක්බ ඉරවස්සේ ඒ වැඩ කටයතු වලදි තමයි අයට මංගැන යම් කිසි අදහසක් ඇතිව වනේ හැබ ඒ වෙනකොට අපි විජධරණම ශ්‍රීම් හත්මගේ කස්ත්‍රම නාටයේ රූගත කිරීම් කරන්න දින දාගන හිටියේ. එතකට අයියට මේ අදහස ඇතිවෙලා ඉතින් කෙලිම මගේ හැවවා ම මට කැමැතිවවාමොකද කියන්නේ. අපි දැන් කස්තර්ම නාට්‍යයට යනව අහවල් කාලේ හැබැයි අන්නිිස්සල මට උත්තරයක් ඕනි කියලා. මාඉවට උත්තරෙත් ඕනි කියලා. ඉතින් අ මට එහෙම සම්බන්ධකන් තිබෙනය මගේ පලවෙනි ආදරය. මට අම්ම කියලා තිබුණාම. ය ඕවනම් පට ලෝගන්න එපා හෙමුණු තුවට මේ ගමනයන්න බැහ කියලා පටන්ගද ඒවා ඒ වලනුත් හොඳ අදැකීම් තියෙනෙ මම මොකද මගේ අක්කලතුන් දෙනෙක්කිටියන් ගමේ ඔය වගේ අදැකීම් පොඩි පොඩි වයසද වවා පටලොවගත් අත්දැකින් මගේ චවිතීමට තිබුණා එඒනිසා මගේ අමට උපරිම නිදසදිල තිබ ඔයා හොඳ මේ අවබෝධ කරන මේ ගමන මෙම යන්න කිය ස්ල්ල නිමනා මේක වුණා දැන් මන් එක තෝටික ප්‍රශ්නකට මෝනදී යිටයා ඇත්තට ම අයට කැමති වනා. ඇයි ඔබ කැමතිවනේ දැන් ඔබට තව කෙනෙක්ව හමුවෙන්ට තිබයි කැන තව ඔට හිතන පලා ඔබ දංන නත්‍රිය නිියක් වට පත්න නොතර යජයන්න ොලවා බ සුමිත කැමති මම මගේ පොඩි වයස වනාට මම අයියට කැමතුනිේ අයිගේ දැනුමට බුද්ධිමත්කමට. ඒක තමයි මං අයියට කැමැතුන පලවෙනිම දේ සහ පෙනුම. පෙනුමත් අනිවාරෙන් බලපන ැමනැකොල්ලොක බොරුවක්න ඉතින් හය හරි බද්ධමත්. එදත් අය වැඩ කටයුතු කරේ බොහම බුද්ධමත් දියට. හොඳ දැනුමකි මං ඒදයට කැමැති වුණ. මං අද සීයට සීයක් සතට වෙනවා ඔහුගේ තිබ දැනුම බද්ධිත්කමම? ඇ මේ ජීවිත න තර පිට හලක් ලා නද කියන ද සමරක් දෙනෙ කියනව වාහනට පස්සේ දැංව ෞරදදු නව්‍ය කාදරය කලන විවාහන විවාහුණනාට පස්සේ ගොඩක් නෙගේ ආදරේ නැහැ කියලා විවාහෙන් පස්සේ. එක ඇත්තර හෙමද අනිවාරය ඇත්ත මමත්තක පිළිගන්න එහෙම වෙනවනේ අපි කොහොමද ආදරය කරන්න කාලේ තිබ්බ ආදරරිම බලාපරොත්තු වෙන්නේ. නැත්ත ඉතිං අර ආදරය කරනකාල ආදරේ සුන්දරයි කියන කාටත් හම්බඳ මවාගේ වෙනස්කාදතිය මෙහෙමනි දැන් අපි අපි අවුරුදු නමයක් ආදරය කරත් අයි අයිමයි එයා එකගේක මන් තවගේක හැබැ මේ අවරුදු නමින් පස් තම අපි දෙන්න එකගේකටෙන්නේ ට නිතර පේ ඉන්නවා ගධ සුවන්න දැනන්න ගන්නවා උස්මත් දැනෙනවා එතකොට ැහැම වෙලාවෙම දැනන්නවා ප්‍රශ්න ඇතිවය නවා පුංචි දෙති මේක තමයි ඇත්තදී එ කතාව තමයි යථර්ථය මේකට පිටින්න් අපි කාටත් යන්නවේ ආදරය ගැනඔබ මොකද හිත්තන්න මොනවාගේ දෙයක්ද ආදරය කියල කියන්නේ කාටවත්වක හැබි හරිියයට කියන්නව බෑ මෙහමනේ දැ. අපි ගණන්නන් දෙකයි දෙකයි හතතරයි එක ඔබ එකතු කරත් දෙකයි දෙකයි හතරයි මම එකතු කරත් එහ මුළු ලෝකෙම අ එකතු කරත් දෙකයි දෙකයි හතර නමුත් මේ ආදරය කලාව ජීවිතය මේ වගේ දේවල් කාටවත් මෙහෙමයි කලා කියන්න බෑ මේ දේවල් ගැන අපි කතා කරන්නේ අපිට දැනෙන විදිහයට එකෙන අත්්‍රින්ද විදිහයට තමයි ආදරය ගැෙන කතා කරන්නේ මම ආදරය දකින්නේ ඇත්තටම සුන්දර දෙයා ඒවගේම තමයි ආදරේ නැතුව එක මොහොතක් එක තපපරයක්ත් කෙනෙකුට ජීවත් වෙන්නත් බැහැ. ඒවගේම ආදරේ පවතින්න නං ලොකු කැපකිරීම කරන්න අවශ්‍යයි. අපේ පලවෙනිීම දේ ඉවසීම. දරා ගැනීම, ගරු කිරීම ඇහුන් කන්දීම. මේ මේ ඔක්කෝගෙම සංකලනයක් තමයි . ඒවගේ ගලපා ගැනීම දැන් අපි ගැලපෙනය මේ ලෝක අපට සිීරසියක් හබ වෙන්නේ දැන් සුමිත් අයියයි මමයි. වුරදු නම කාදරය කළ තම වි්‍යහනේ. මෙතනදී හැමෝම කිව්වා නායන සුමිතු අට සීයට සීත් ගැලපෙනවා මෙහම මෙම කලා. නමුත් අපි දෙන්න අතරත් නොගල පීවින් ගොඩක් තිබුණා. අපි අපි දෙන්නටම අපි ඕනන අපේක් ගලපගත්තා නොගැ පැන දේවල් ගන ගලපගත්තතා. අපි හොඳ දේ මයි දන් මගේ පවුලේ මංකිව මටක්කල තුන් දෙෙනයි මමයි අපි ගෑනු ලමයි හතරක්. අපි එක අම්ම එක තාත්තාගේ වනාට එක කුසෙන් බිහි වුණට අපි හතර දෙනා හතර විදිහක්. අපි හතර දෙනා හතර විදිහක්. එහෙමනම් කොහොමදමන් තව කෙනෙක් මට සමාන වෙන්නේ. මෙහෙම කෙනෙක් ලෝකෙ නෑ කෙනෙක් කියනවනම් අනේ සීට සීයක්යා මගේ මට ගැලපීමත් යෙනවා කළ ලොකු බොරුවක් ඉතින් ඒක නිසා හැබැයි අපි එහෙම තෝරාගත්තට පස්සේ අපි මේ ගමන යන්න ඕනෙ නම් අපි ගලපගන්න ඕනේ. ගලපගෙන් අපි අවබෝධ ඉවස ඉවසගෙන ඇති වෙන ප්‍රශ්නවලට මූුණ දෙමින්. තේරුම් ගෙන තේරුම් අරගෙන ඒ එලොකු කැපකිරීම කාදරේ කිය නකයි. ති මං ඇත්තරම සතුරු වෙනවා ගැහැනයක් විදිහට ආදරය කරපු කෙනාම හොඳින් ආදරය කරන්න ඕන කාලේ ආදරය කල්ලා. විවහවෙලා අදටත් ඒ ගමන මෙහම යනක ගැන? ං ගහැනයක් විදට අවන්කොම සතුට. එත්ම පුංචි වයසද සම්බන්ධ වෙච්ච නිසා මට කාලයක් තිබ්බා කලා කට යුතුවට දායෙක වෙන්න. ලම ෙලි ටිය ස්ටන් ෙක්ක මගේ මත්ව ඇතන් ෙනවා එතනදී ඒය ඇතිවෙච්ච මිතුදමයි ආදරයත් එක්ක තමයි මම කලාව පටන් ගත්තේ. එදාමට අයි ඇත්තටම ගෙදරන්න කිවන අද මං ගෙදර තමයි. එන මේ නාෑනා කුමාරි කියනෙනෙක් නැහ අයිය මට දීපු ලොකුම ශක්තිය ගවමයක තමයි. එයමට එපා කිව්වෙන ඔය වගේ කෙනෙක් මේ වල ඉන්න ඕනේවාගේ හැකියාව දක්ෂම නියලීමේ හැකියාවත් වාට තින ඔයා මේක ඉන්න කියල මගේ අයමට සුමිත්මට කිව්වා. ඒ නිසා තම මන් ගමන ආරම්භ කරේ. අවුරුදු ගානක්ම මම මේ කලාශේත්‍රයාව. එතිවසි මගේ විවාහය සිද්ධ වනාා. එටවසි මගේ පුතා ලැබුණා. එතනිදී මේ හැමදේමමන් සීම කර. ඉ ඒෙනකොට මගේ ආසාාව මට යන්න ඕන ඉහලට හැම සම්මානයම මන් අරග නගරැ මගේ ජීවිතය තමයි මගේ ඉට පස්සේ මගේව ලෝකයේ පගේ පවුල මගේ දරුවා. ඉතින් ඒකත් එක් මම ගොඩක් සීමා කර කොළඹ අවට විතරක් කෙරණය වල කර හොඳ ප්‍රධාන චරිත හොඳ සම්මානගත්ත චරිත බොහෝම දුකින් මම් ප්‍රතික්ෂේප කර. ඉතින් ඒ ඒ සීමාවත් එක්ක ටෙලිනාටි කලාවේ හැම කටයුත්තම සීම කරපු නිසා. මම දන්න කියනදයකින් පත්‍රේජනයයක් ගන්නඕනි කෙල් හිතනනි ඔන්නොත්තනද. මගේ දරුවත් බලාගෙන මගේ ගෙදරත් බලාගෙන, මට ඉඳගෙන කරන්න පුළුවන් දෙයක් මම මොනාද කරන්නේ කියලා හිතනකොට තමයි මගේ හොඳම යහෙළිය කාලයක් තිස්සේ මගේ. මේ ිය ගාත්‍ර ගාත්‍ර තමයි මටකව න අයනාව කිම දෙයක් නෙමේ ඔය දන්න කියනදේම් ප්‍රචන ගන්න කෙලා. එවකට ගාත්‍රී දැනග හිටිය මේ ගැනහොඳ හැකිවක් දැනක්ම තිබුණන කියලා. ඉතිංඊට පස්සය තමයි මම ඇත්තටම සැලවන්න එකක් ස්ටාර්්රේ මොකද මට ලේසිය පහසුවසා මගේ දැනුමත් එක්ක මට කරන්න පුළුවන්. ඒ තමයි මම සැලෝනක පටන් ඇති සීමකරය යන්නේ නිසා ො තකොට පවුල තම දෙ අප මැරිකරන්න ඉස්සල්ලා හැම දාම අප ඉතින් මාස ගනන් ගිහිල්ල ඉන්න කොහෙද. නාටි වචට එක නාට්‍යයක්ක් ඉවරලා ගෙදරේ නොකොට ඊළග නාටි වැෑනක ගේ දොරකට නතර කලලා කිසිම විවේක නිවේකයක් තිබමනය අවරුදු ගාන දිගටම රංගනය නියලුුණා. ඉතින් ඒ නිසා මටත් හිතනා දරවා ලැබෙන්න්න ඉන්නකොට පොඩ්ඩක් මේවා සීම කල පොඩි විවේකයක් ගන්න ඕනිෙ කෙලා දරුවත්තෙකින් ෝ නිෙළ මටයතුන මහිතැන හොන අම්ම කෙනෙක් ඒ වගේ ඉතින් අපිට සීම කරන්න වෙනවා අපි කරන කියන බොහ ආසාාවෙන් කරපු හැම කටයුත්තක්ම සීමාවක් ඇතුව ඉතින් ඒ තමා යුබටවයි වෙනස දන දැනෙන්නේ ම ටනෙ ොක් ඔබේ අප ආදරක ආදරනිය ේක්ෂයන් වෙනසු දැනෙන. ක්ොහෙද පසල්ගේ ම බත්තරමුල්ල ත්තර මුල්ල මධ්‍යම්ම වි්‍යාල තමයි මගේ පාසල මිස්්‍ර පාසලක් හොන්ද අද්‍යැකීම් තියෙනමොකදි හොඳට ගැටු නගෑල් ලමයි පිරිමි ලමයි රන්ඩ වෙනවා. හරි එකමුතුුවෙන් වැඩ කරන්න සහමූලිකව වැඩ කරන්න ඉවසීම තව කෙන විජායත් ග්‍රහණයට සතුුවෙන් ඒවගේ මගෑනු පිරිමි අපි කොහොමද වැඩකරන්න ර ාගන්න දරාගන්න මේ පාසලෙන්ම ලැබිච්ච දෙයක් පාසලේ තින් ම ක්‍රීඩාවට තම ගොඩක්ෂ ස. ඒන් සදි කන කල්ලා තියනවා ගොඩක් දක්ෂ මම ක්‍රීඩාවට නෙට් බෝයිටම් එක ෂූට විදිහට මන්තමයි ක්‍රාකාරීව වැඩ කටයුතු කර ඔලි බෝයිටම් එක ඒගේ මැහැම වෙලාම ක්‍රඩා පැතරම ගොඩක් දක්ෂකම් මගේ තිබුණා ඉතින් හර හරිම සුන්දර අතීතියක් තියන කෙනෙක් තමයි මම ල්ලම කලාට ලිම්බන්ධ වෙන හාහපුරා කියෙන ේද කානාට්‍යයද ටෙලනාටයද කොද ඕ ම ඇත්තටම අවරුදු හතේ අටේදී මගේ නැන්දගේ දල දෙන්නේ කටිය අපි තුන්දනා එකතු වෙලා අර බලලායන චිත්‍රපටිවල චරිත කරනවා ගස්තමයි නදුව අපි නිලියෝ ඉ අපි සිීන මෙත් දැන් අම්මගේළඟ තියෙනවානේ ලිප්ස් ටික් ෞඩ සාරි අනම්මනං කොන්්ඩ ඕ ඔක්කොම මම ප්‍රයෝජනටරම් මහුවවා අන්ඳගෙන කරගෙන ගස්සෙක් රංග පානුව හිලා තුන්දනාම ී ගස්මයි <no> ට ස රග ාලිතුන් දෙනත් ගහගන්නව ඇටිල්ල අන්ඩාගනතම ඉවරවෙන්නේ. ඉතින් අම්මට කවමහරි ලොකු ආසාවතිබ මාවත් සබන්ධව යොමු කරන්න හැබැයි මගේ අම්මා මෙ මාවට ගියාට මාව යොමු කරේ නෑ. අම්ම මට කිව්වා කලාව කියන්නේ හොඳ දෙයක් ඉගන ගන්න ඕනේ. ප්‍රගුණ කරලා? ඒ යොම ඕන කියල හදහරලා යදේ කරන්න ඕන කියලා මට අවුරුදු දාහතරදිම නාටි පාට මාලාකට මගේ අම මාව යොමු කර. ඒකට සම්බන්ධ වෙන යනකොට මාව ගන්න බැහැකව අවුරුදු දාසි ඉහෙලයි තමයි පාට සබධට සම්බන්ධ කරගතේත්. ඒ අහපු ප්‍රශ්නවට උත්තර දීප සහ මගේ පෙන් නුම හැමදේම හින්දා එගොලංකාව රයිටවා එන්න කමක් නෑ සහභාගි වෙන්න කො කියල කිව්වල මයි තුන්සියක් හිටියයි පාට මලාාවේ. ඇැයි තුන්සේ දෙනාගෙන්ම කලාවට එන්න පුළන් වනේ එකක ඔබට විතරයි මුල්ම ටෙලිනාටට සම්බන්ධනකට වයිස කියක් විතර ඒ වෙන කොටත් එේ අවරුදු දහා දාහතරයි. ඇතරම චන්ත්‍රත්ම මපිටික මහත්මයාගේ කෙට්ි නාට්‍යියක තමයි මගේ ගුරුවරක් චන්ද්‍රත මාපිටික මහත්මය පොඩි දර්ශනයකට තමා ම පෙෙනී හිටියේ. ඊට පස්ස තමයි මම විජේ ධර්මස්ශ්‍රීම් මහත්මයාගේ. කස්තරම කියන ටෙලිනාටයෙන් තමයි මේ ගමන රියුෘත වනෙ මේ ගමනට මට එන්න පාතැබිය මම කස්ත්‍රම කියන වේදිකනාටයෙන් හැබැයි මම අනු හතරේ ැනෙ කස්ත්‍රම රඟපාලන්න ඉස්සල්ලලා වුරුදු දා හතරදි පහළවෙදි තමයි මම අපේ අර ඔක වරවෙලා පාට මාලා විවරවෙල ඒකෙන් මගේ ගුරුවරය තමයි ගාමිනිද සිල්ලුව මහත්්‍යය නාටි කලාවේ මගේ ගුරුවරයා. එතුමා කර ඔත්තලෝ කියන වේදිිකානාටිය. ඒ ඔත්තේ ලෝ කියන වේදිකානාටිය වේදිකා ගතකනු මටවරුදු පහලවයි. මං ඕොල්වත් කරලා තිබුන්නෑ. හැබැයි ඒඒත් ප්‍රධාන භූිකාාව දෙෂ්ටි මෝන කිය ඔත්ත ලෝගගේ බිරිඳේ රිත රංගපාන මට වාසනාව ාගගේ දාවන චල ටකන කත න චි ක්ද. චිත්‍රපටිනම් මට ඇත්තටම කරාට වඩා ප්‍රතික්ෂේප කරපු ගාන තමයි වැඩ වැඩි. ඇ චිත්‍රපටිවලින් මන්දාආයකරුණේ දහයකට පහලකට වගේ. ඒකෙත් හොඳ කියන ප්‍රධානම චරිත මටහිම රගපාන්න පුළුවන් කම තිබුන්නෑ ඒවගේ හොඳ ප්‍රධාන චර්ත ගොඩකට මට ඇරෙම් ලැබුණා සන්තෝබේෂය කර මහත්මයාගේ සල්ලිලු වරම කියන චිත්‍රපටියට පවා ප්‍රධාන චරිතයට කතා කරේ මට මං ඒක ප්‍රතික්ෂේප කරා. තතික්ෂයප කරහම් එතුමා මට කිවවා ඔය කවදාවත් සිනමා නිලියෙක් නම් වෙන්න නෑ කියලා. මංකව නෑස මට එහෙම වෙන්න උමනා නෑ ස මේකට හොඳ ප්‍රධාන චරිතයට හොඳ නිලිය ගන්න මට හිටගෙන ඉන්න චරිතයක් වෙන්න ඔබතුමාගේ මං ඇවිල්ල හිටග ඉන්න චරිත කරන්න ඇයඔ ප්‍රතික්ෂ කර චිත්‍රපටය හැත්තට මේ පිටපතේම හර දර්ශන දෙකක් තිබුණාට ඉතින් ඒ දර්ශ දෙකරග පාන්නබෑ රඟපෑමුණත් මත ඒද කරන්න බැහැ ඉතින් එහම මානිස්ක මට මක මම හිටියේ ඇති මං එතුමාත් එකේ ගැන කතා කරහම මට හරි දොස් නන මම වසන්තඔබේ කර චිත්‍රපටි රංගනි දායකවේ නලු නිලියම් ම හොයාගෙන ඇවිල්ලා ොඩක්යිගේ සෙහෙනයක් ඇතුමගේ ට රට මාව ගන්නස මෙෙමයි මෙහෙමයි කියද්දී. ඔයාට ම මේ පිටපතත්දීලා. ප්‍රධානම චරිතයට ඔයව තෝරා ගනිද්දී ඔයා මේ ප්‍රතික්ෂේප කිරීමම ඔයාට කවදාවත් මේ ගමන යන්න බැහැ කියෙලා මංකනෑස මට සිනමාවක් කවද්දාවත් මගේ බලාපොරොත්තුවක් නෑ එලට යන්න ඇැබැයි කෙසේවත් මට සර්ගේ චි්‍රපටියක හිටගනන්න චරිතයක් දුන්නොත් මං විල කරන්න කියලා. ඒගේ අවරුදු දෙකට පස්සෙ තමයි ඒ සිනම පටේ රූගත කිරීම් කළේ. එතකට එතුමා මම නුවර රූගත කිරීමට සම්බන්ධ වෙලා හිටියේ ටෙලිනාටියකට ඒ ලොකේෂන් එකට එතුමා ඇවිල්ලා. අධ්‍යක්ෂකවරූයේ හැමෝමත් එක්ක ඇවිල්ලා. එත ද මට ඔන්න කිවවා ඔන්න මංන්ර චිත්‍රපටය කරනව රුද්දකට පස්සේ හිටගෙන ඉන්න චරිතයක් න සහය චරිතය ල්ල කරන්න කියලා. මකොද ඊටත් ප්‍රථමයෙන් එතුමාගේ ටෙලිනාටියක මමයි චන්නයියයි රඟපෑවා. එතුමා මගේ රංගනය බොහු මගේ කර. එතුමා මට කිව්වා ඔයා වගේ රිලෙක්ස් රංගනයට ඔයා වගේ රිිලෙක්ස් නිල්ියක් මට තාම හම්වෙලනය කිවවා. ඔයි තරම් හරි රිලෙක් චරිතරඳුපානවා කියලා තමයි. චන් අ්‍යවයි මආාවයිතම පදහන් චර්තක තෝර ගත්තර ගත්ත. චන් අයත් මගින් අවමමුගද කියන්න මොංකෝ බෑ අයේ කියා මතන චන් අයත් ඒක ප්‍රතික්ෂේප ක.